ආයුබෝවන් සුබ දැසනක් ඔබ එකතු වෙන්නේ හත්වෙනි පැය සමකෙන් කෑගල්ල කිව්වම ලංකාවේ බොහෝ දෙනෙක් අවධානය යොමු කරන ප්‍රදේශයක් කෑගල්ල කියන්නේ ලංකාවේ අපි හඳුන්වනා දිගම ටවුන් එක නැත්නම් දිගම නගරය කියලා ඒක වුණත් අද දවසේ අපි හත්වෙනි පැයට එකතු කරගත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන සුවිශේෂී දේශපාලන චරිතයක් එතුමන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහත්මයයි අද දවසේ හත්වෙනි පැයට සහභාගී වෙන්නේ සුබ දවසක් ප්‍රාර්ථනා කරන සන්දිත් සුබ දවසක් නැති සන්දිත් මහත්මයා මේ දැන් ඔබතුමන් ජනතාවට සමීපයි කෑගල්ල ප්‍රදේශයේ ජනතාව ඔබතුමන් පිළිබඳව හොඳින් දන්නවා. හැබැයි අපි කියමු කොහොමද දේශපාලනයට ආවේ? ඇයි දේශපාලනය තෝරගත්තේ? නජිත් මම දේශපාලනයට පිවිසියේ 1991 91 එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ අරගෙන තරුණෙක් හැටියට වැඩ කරගෙන ගිහින් කෑගල්ල ආසනේ විධායක සභාවේ ඉඳලා කටයුතු කරගෙන තමයි ඉදිරියට ආවේ. එතකොට ඊට පසුව හිටපු ගරු අමාත්‍ය රුක්මන් සේනායක අමාත්‍යවරයාගේ පෞද්ගලික සහකාර හැටියට කටයුතු කරා. කටයුතු කළා එතුමාගේ ඒ මග පිළිමවත් එක්ක දේශපාලනයට පිවිසුණා. ඉස්සෙල්ලා පළාත් සභාවට පිවිසියා ඊට පස්සේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වුණා. ඒ වගේම අපේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපට අමතක කරන්න බෑ එතුමා මම එතකොට විදේශගත වෙලා හිටියේ ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම් කරගෙන හිටියේ ඒ වගේම එතකොට එතුමා මට ආරාධනා කරා ලංකාවට පැමිණෙන්න කියලා පැමිණිලා එතුමා මා ගැන විශාල විශ්වාසයක් තබලා මට කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුකන ආසනය ලබා දුන්නා සංවිධායකවරයා හැටියට එතන ඉඳන් ඒ දේශපාලන ගමන ආවා දැන් කෑගල්ල දිස්ත්‍රික්කයේ කිව්වම රඹුකනාසනය කිව්වම විශේෂම කෘෂි කර්මාන්තේ පාදක කරගත් ජනතාවක් ඉන්න දිස්ත්‍රික්කයක්. රටේ ආර්ථිකයට බත බුලතින් දායකත්වයේ දක්වන වැඩි පිරිසක් ඉන්නවා මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුකන ප්‍රදේශයේ. ඒ වගේම ජාතීන් විදිහට ගත්තහම විවිධ ජාතීන් සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු ජාතීන් සමානවම ජීවත් වෙන ප්‍රදේශයක් කෑගල්ල කියන්නේ. කෑගල්ලේ ඇත්තටම මොකක්ද මේ දවස්වල වෙන්නේ සංවර්ධනය? ඒ සංවර්ධන කටයුතු කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? කෑගල්ල දිස්ත්‍රික්කයේ දිහා බලපුවාම විශාල සංවර්ධනයක් දිස්ත්‍රික්කයේ තුල ඇති වෙනවා. ඇති වීගෙන ගිහින් තිබෙනවා, කෙරීගෙන යනවා. අපි දන්නවා දැන් අවුරුදු 2-3කට ඉස්සෙල්ලා ලොකු විවසනයකට කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දුන්නා. නායෑම් වලට අරනායක ආසනේ, ඒ වගේම යටියන්තොට ආසනේ වටේම ඉතින් ලොකු විවසනයන් වලට මුහුණ දුන්නා. හැබැයි ඒ තුලින් ජීවිතක්ෂයට විශාල පිරිසක් දිවිචක්ෂයට පත් වුණා, අලාභහානි වුණා. හැබැයි අපේ මේ වර්තමාන ආණ්ඩුවේ ඒ තිබ්බ ශක්තිමත් භාවය නිසා ඒ සංවර්ධනයන් සහ ඒ අවතැන් වුණ අයටත් ඒ නිවාස තනා දීලා ඒ සංවර්ධනයන් ඉදිරියට ගෙනිච්චා. ආපදාවලට ඒ කර්තව්‍යයන් වලට මුහුණ දුන්නා. දීලා රජයක් හැටියට විශාල මුදලක් ඒ ප්‍රදේශවලට දාලා සංවර්ධනය කරන ගමන් සෑම වසමකටම අපි දන්නවා ගරු අග්‍රාමාත්‍යතුමා එතුමාගේ අමාත්‍යංශෙන් අපේ රජයේ බලයට ආපු දවසේ සිට ලක්ෂ 10 ගානේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සෑම ග්‍රාම සේවක වසමකටම ලංකාවේ මුදල් ලබා දුන්නා. ඒ තුලින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඒ වසම් වලටත් ලැබිලා අපේ යටිතල පහසුකම් සංවර්ධනය කරගෙන ඉදිරියට ආවා. ඒ වගේම අනික් ආයතන දිහා බලපුවහම අපි දන්නවා විශේෂයෙන්ම ළඟ පාසල හොඳම පාසල කෑගල්ල දිස්ත්‍රික්කයේ සෑම පාසලක් වගේම විශාල සංවර්ධනයක් අලුත් ගොඩනැගිලි, ඒ වගේම සනීපාරක්ෂක වැසිකිළි, සෑම දෙයක්ම නැති පාසල්වලට ගුරුවරු ඒ සම්පත් ලබා දෙන්න ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව අපේ අධ්‍යාපන ඇමතිතුමා අඛිල විරාජ් ඇමතිතුමා ඒ දේ ඉටු කරන්න පෙළඹිලා තිබෙනවා. අතර ගත්තම දැන් ඔබතුමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. රජයේ සංවර්ධන වැඩසටහන අපි දන්නවා ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජනතාවට ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් ලැබෙන ව්‍යාපෘති. කොහොමද ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ? ගම්පෙරළිය වැඩසටහන අපි ගරු අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම අපේ මුදල් අමාත්‍ය අපි මංගල සමරවීර මැතිතුමාට අපි
ස්තුතිවන්ත වෙන්න ඕනේ. මං හිතන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවකට තමයි මන්ත්‍රීවරයෙක්ට හෝ ආසනයකට මිලියන 300ක් එහෙම නැත්නම් කෝටි 30ක් මේ සංවර්ධනය සඳහා මුදල් වෙන් කරලා දීලා තිබෙන්නේ. ඉතින් මේ සංවර්ධනය දිවයින පුරාම ඇති වීගෙන යනවා. අපේ ප්‍රදේශවලත් ඇති වෙනවා. ඒ කියන්නේ මං මාවත් හදන්න ඒ වගේම ජලය ලබා දෙන්න ඒ වගේ යටිතල පහසුකම් ලබා දෙනවා වගේම අපි දන්නවා නිවාස නැති අයට පංගුවකලට ඒ ගම්පෙරළිය තුලින් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මුදල් වෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම විහෙර විහාරවලට ඒ වගේම අනික් දේවස්ථානවලට පල්ලි කෝවිල්වලට ඒ සංවර්ධනයන් සඳහාත් විශාල මුදලක් මේ මිලියන 300 තුලින් වෙන් කළ සංවර්ධනයන් අරන් යන්න පුළුවන් වැඩපිළිවෙල මේ රජය ඇති කරලා තිබෙනවා. ඉතින් මේ රජය විශාල ශක්තියක් මහජනතාවට ලබා දෙනවා. දබුතුමන් විදේශ රටක අධ්‍යාපනය ලැබපු කෙනෙක් ලංකාවේ අද වෙනකොට බොහෝ පිරිසක් මේ දේශීය තාක්ෂණය පාවිච්චි කරලා කෘෂි කර්මාන්තයේ නිරත වෙන අපනයන කටයුතු සිද්ධ කරන කිසියම් ආකාරයක දායකත්වයක් දෙන හැබැයි මේ ක්ෂේත්‍රයේ වර්ධනය වෙලා නැහැ. ඒ නිසාම තමයි මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ වෙන්නේ විවසායකයන් නැකා සිටවන. අපි ඒ ගැනත් කතා කරමු. ඔව් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන දිහා බලපුවහම කෘෂි ආර්ථිකයට හොඳ අතක් අත්වැලක් දීම එහෙම නැත්තම් ශක්තිමත් කිරීමට තමයි ඒ වැඩ කර්තව්‍ය කළා තිබෙන්නේ. අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ ණය දීමේ වැඩසටහන දිහා බලපුවහම කෘෂි උපකරණ ගන්න ඒ වගේ කෘෂි තාක්ෂණය දියුණු කරන්න අලුත් අදහස් වලින් නිපයුම් වැඩි දියුණු කරන්න තමයි ගොවියන්ට අතහිත දෙන්න විශාල වශයෙන් එතන ඒ මුල්ලියම ආධාර නෙමෙයි ණය ලබා දෙන්න පහසු ගෙවීමේ ක්‍රමයට පංගුවක් වෙලාවට පොලි රහිතවත් ණය ලබා දෙන්න වැඩපිළිවෙල ඇතිවීගෙන ඇති කරලා තිබෙනවා. ඒකට අපි දේශපාලඥයෝ හැටියට මහජන නියෝජිතයෝ හැටියට අපේ ප්‍රදේශවල ඉන්න ඒ ගොවීන්ට දැනුවත් කරලා ඒ අයට ඒ ණය ගන්න අපි ඒ සහයෝගය ලබා දෙනවා. මොකද අපේ කෘෂි ආර්ථිකය අනිවාර්යයෙන්ම දියුණු විය යුතුයි. කෑගල්ල ප්‍රදේශය ගත්තහම අපි දන්නවා මේ පිරිසිදු පානීය ජලය සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් ප්‍රදේශ. දැන් විශේෂම නාගරිකව ගත්තොත් එහෙනම් පිරිසිදු පානීය ජලය හොයාගන්න හරි අමාරුයි. නමුත් මේ ජනතාවට ජලය ලබා දීම සඳහා විශේෂ ව්‍යාපෘති ගණනාවකුත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකයි. ක්‍රියාත්මකයි. පළවෙනියෙන්ම අපි මං හිතන්නේ 2016 ආරම්භුවා අහුපිනියල් ප්‍රදේශයේ මාවනැල්ල ආසනයේ මාවනැල්ල ආසනේ අහුපිනියල්ල එතන විශාල ජලපෝෂිත ප්‍රදේශයක් තිබෙනවා. ඒ හරහා ගෙවල් 25000කට පවුල් 25000කට ජලය ලබා දෙන්න අපේ දිස්ත්‍රික් නායක කබීර් හෂිම් ඇමතුමාගේ ආරාධනය අපේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇමතුමා ඒ වගේම රවුෆ් ෆකීම් ඇමතුමා ඇවිල්ලා එතන ඒ වැඩ ආරම්භ කළා. ඒ වගේම ලෝකාධාර තුලින් ග්‍රාමීය ජල ව්‍යාපෘති අප ප්‍රදේශයේත් ආරම්භ කරලා තිබෙනවා. රමුක්කන ආසනයේ කෝටි 3ක වැඩක් ආරම්භ කරලා ජල පෝෂිත ප්‍රදේශයක් අරගෙන සංවර්ධනය කළා. ඒ හරහා පානීය ජලය පවුල් 750කට ලබා දෙන්න එක කොටසක් අපි ආරම්භ කළා. 150ක වැඩ ඉවරයි. තවත් හෙට අපි තවත් ව්‍යාපෘතියක් ආසනය තුළ අපි ජලපෝෂිත ප්‍රදේශයක් හඳුනාගෙන තිබෙනවා. ඒ හරහා ජලය ලබා දෙන්න මහජනතාවට අපි වැඩපිළිවෙල් ආරම්භ කරලා තිබෙනවා. හෙට දවසේ අපි මේ විශේෂම මේ පිළිබඳව මතක් කරන්න හෙට දවසේ ව්‍යාපෘති ආරම්භ වෙනවා. අපි සුදනම ඒක ගැන තවදුරටත් කතා කරන්න වෙදිරාවෙන් අනතුරුව. ඔබනාතත් එක්ක තුනේ හත්වෙනි පැය සමගින් අද දවසේ හත්වෙනි පැයට සහභාගී වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සඳිත් සමරසිංහ මහත්මයා අපි කතා කරමින් සිටියේ කෑගල්ල ප්‍රදේශයේ සංවර්ධනය ගැන විශේෂයෙන්ම ජල අවශ්‍යතා තිබෙන ජනතාවට ජලය ලබා දෙන්නට සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. හෙට දවසේ රබුක්කන ප්‍රදේශයේදී තවත් ව්‍යාපෘතියක් ජනායිතියට පත් කෙරෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඔව් නජිත් පිටියගම ප්‍රදේශයේ ඒත් විශාල ජල ව්‍යාපෘතියක් ලෝක බැංකුව ආධාර තුලින් දරුරම් ෆකීම් ඇමතුමාගේ මඟ පෙන්වීමේ අපි විශාල පවුල් සංඛ්‍යාවකට
ජලය ලබා දෙන්න ඒ වගේම ජල නල දීර්ඝ කරලා ඒ හරහා ජලය ලබා දෙන ව්‍යාපෘතියක් අපි පටන් ගන්න තිබෙනවා ඒ වගේම අපි මේ ජල ව්‍යාපෘති ගැන කතා කරනකොට යමක් කිය යුතුයි ඒ තමයි පහුගිය කාල පහුගිය වකවානුවේ ඒ කියන්නේ ජනවාරි 8ට පෙර අපි දන්නවා දේශ විවිධ දේශපාලඥයෝ එදා ඡන්දය ලබා ගන්න කියලා මේ මේ යටිතල පහසුකම් සංවර්ධනය කරනවායි කියලා ඡන්දය ලබා දෙන්න කියලා වැඩපිළිවෙල කරා ඒ ඒ තුලින් ජලය ලබා දෙනවායි කියලා විශාල වැඩපිළිවෙලක් අපේ රඹුක්කන ආසනය තුල කෑගල්ලේ දිස්ත්‍රික්කයේ තුල සිදු වුණා ඊළඟට මහජනතාවගේ මුදල් ඒ වගේම ඒ ද්‍රව්‍යයන් පාවිච්චි කරලා වැරදි විදිහට කොන්ත්‍රාත් කරුවන්ට ඕනෑ විදිහට කියන්නේ ඉක්මනට මේ ජලය ලබා දෙනවායි කියලා මේ බටවලලලා තියෙනවා ඒ තුලින් ඒක වැරදියට මේ කියන්නේ මං හිතන්නේ ඕනේ ඉංජිනේරුවෙක් දැක්කම කිය ඒක වැරදි කියලා වැරදි විදිහට බටවලලලා ජලය දෙනවායි කියලා අවුරුදු ගණනක් මේ බටවලලලා ඒවා දැන් දිරාපත් වෙලා තිබෙනවා ඉතින් අපේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ ඒ තියෙන ඒවා තයින් කරලා අලුතෙන් දාලා තවත් වියදමක් කරලා තමයි හරියාකාරව ජලය වැඩි පිරිසකට ලබා දෙන්න කටයුතු කරන්න ඉතින් අපි ඒ දේ රමුක්කන ආසනේ තුලත් කෑගල්ල දිස්ත්‍රික්කයේ තුලත් සිදු කරගෙන යනවා එතමයි රඹුක්කන ප්‍රදේශයේ සිද්ධ වෙන සංවර්ධනය අපි දකිනවා මේ රඹුක්කන නගරයත් ශීඝ්‍ර ලෙස තමත් එක්මනින් දියුණු වෙන නගරයක් ප්‍රවේශ මාර්ග කිහිපයක් තිබෙන ප්‍රධාන නගරවලට පිවිසෙන ඉතින් ඔය අතරදී දැන් සඳිත් සමරසිංහ මහත්මයා ඔබතුමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවේ මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක් වෙන මාතෘකාව තමයි පළාත් සභා ඡන්දය දැන් අද දවසේදී පක්ෂ නායකයන් මුණ ගැහෙන්නට නියමිතයි නීතිපතිවරයා නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා මේ පළාත් සභා ඡන්දයට ඔබතුමන්ලා සූදානම්ද අපි ඕනෑම ඡන්ද දෙකට සූදානම් නදීච් අපි පක්ෂයක් හැටියට ඒ වගේම අපි එක්සත් ජාතික පෙරමුණ හැටියට අපි ඕනෑම ඡන්දයකට සූදානම් ඒ වගේම අපි මේ පළාත් සභා ඡන්දේ දිහා බලපුවාම කතා කරපුවාම දැන් නිර්ණායකයන් හොයා මේ නිර්ණායකයන් එක්ක අලුත් ක්‍රමයක් පාර්ලිමේන්තු තුල සම්මත කරගත්තා දැන් ඒ අලුත් ක්‍රමේ පාවිච්චි කරන්න ඕනයි කියන යම් සමහර පිරිසක් පිරිස් මොනවද කියන්නේ නෑ නෑ දැන් ඒක ඕනේ නෑ දැන් නැවතත් පරණ ක්‍රමයට යා යුතුයි කියන එක. ඉතින් අපි සෑම විටම අපේ අදහස වුණේ නම් ඒ තිබ්බ ක්‍රමේ තමයි හොඳ ඒකට යා යුතුයි කියන එක. ඉතින් මේ එක එක වෙලාවට දේශපාලන මතාන්තර ඒ අයගේ උපරදක්කණ්ඩායි ඒ වගේම එපමණක් නෙමේ ඒ අයට බලයේ ඉඳයි එක එක විදිහට මේ එක එක විදිහට මේ ඡන්ද ක්‍රම වෙනස් කරන්න හදනවා. ඒ තුලින් ඒ මොනවා කරත් පක්ෂයක් හැටියට අපේ නායකතුමත් අපිත් සූදානම් ඕන දෙයකට මුහුණ දෙන්න. හැබැයි අපි කියන්නේ අපි ඉල්ලා සිටින්නේ ජනාධිපති වත්නේ. ඒක අපි පැහැදිලිම කියන මොකද මේ ජනාධිපති වර්ණයකට එන අවුරුද්දනේ. ඉතින් තව ටිකක් කාලෙ තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම නොවැම්බර් සහ දෙසැම්බර් කාල සීමාවලදී අපි දන්නවා ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව. ජනාධිපතිවරණයකට ලෑස්තිද කොහොමද? අපි ලැහැත්ති. හොඳයි. මාර්තු මාසේ 5 වෙනිදා අයවැය ලේඛන ඉදිරිපත් කරන්න තිබෙනවා මේ වර්ෂය සඳහා අපි දැන් පසුගිය කාල සීමාව ඇති වෙච්ච තත්ත්වයන් එක්ක අයවැය ලේඛන ඉදිරිපත් කරන්න ප්‍රමාද වුණා. නමුත් ජනතාව කුමන අයවැයකින් හෝ බලාපොරොත්තු වෙන්නේ සහන. ජනතාවට සහන දෙන්න සූදානම්ද? පැහැදිලිව අපි දන්නවා අපේ මුදල් අමාත්‍යතුමා මංගල සමරවීර මහත්තුමා අපේ අගමැතිතුමාගේ ඒ උපදෙස් පරිදි අනිවාර්යයෙන්ම රටේ ජනතාවට සහන ලබා දෙන අයවැයක් ඉදිරිපත් කරනවා. එපමණක් නෙමෙයි අපි දන්නවා මොන ප්‍රශ්නෙ තිබ්බත් අපේ මේ රජය නැවත මේ මහජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙල ආරම්භ කළ ඉවරයි. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ ගම්පිරිලිය වැඩසටහන තුලිනුත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුලිනුත් විශාල සහන ලබා දෙන්න කටයුතු කරගෙන ගිහින් තිබෙනවා. ඔබතුමාට රජිත් අපි මතක් කරන්න ඕනේ දැන් අපි දන්නවා අපේ ඉන්නවා මේ විදේශගත වෙලා රටවල වල වැඩ කරන අහිංසක කාන්තාව සිටිනවා. එහෙම නැත්නම් ගිහින් වැඩ කරන තව ජනතාව සිටිනවා. මේ අයට අපේ රටට ආපුවාම පංගුවක් වෙලාවට නිවසක් හදාගන්නවත් කරගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. මුදල් කොච්චර ඉපෙව්වත් පංගුවක් වෙලාවට ඉතිරි වෙන්නේ නැහැ කරගන්න බෑ. හැබැයි රජයක් හැටියට අත තීරණය අරන් තියෙනවා. ඒ මොහන්ද කෝටියක් මිලියන 10ක මුදලක් නිවසක් තනාගන්න මුදලක් ලබා දෙන්න මේ ණයක්
අඩු පොලියට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ කියන්නේ ඒ තුලිනුත් මං හිතන්නේ විදේශ ගත වෙලා සිටින අපේ ඒ ලක්වැසියන්ට හොඳ දෙයක්. ඉතින් ඒ තුලිනුත් නිවසක් තනා ගන්න ගන්න මුදලක් ලබා දෙන්න වැඩපිළිවෙලක් මේ රජය ආරම්භ කළා තිබෙනවා. ඉතින් සෑම දෙනෙක්ටම සහන ලබා දෙන වැඩපිළිවෙලක් තමයි මේ රජය කරගෙන යන්නේ. කෙනෙක්ට මේ හිතන පුළුවන් සඳිත් මහත්මයා දැන් මේ අවුරුද්ද පටන් ගන්නකොටම ආරම්භ වෙනකොටම බොහෝ දෙනෙක් විශේෂම ආර්ථික විද්‍යාඥයන් පවා ප්‍රකාශ කළ තිබේ මේ වසරේ ආදායමෙන් වැඩි කොටසක් වැය වෙන්නේ ණය ගෙවන්න. විශේෂයෙන්ම මේ පසුගිය කාල සීමාවෙදී සංවර්ධනයට ලබාගත් ණය මේ දේවල් හින්දා මේ ණය ගෙවන්න තමයි මේ අවුරුද්ද වැඩි මුදලක් වැය වෙන්නේ කියලා ඔය ණය ගෙවන අතර ඉතින් ජනතාවට සහන දෙන්න හැකියාවක් තියෙනවා. ඔය අපි ණය ගෙවාගෙනත් යනවා. ඒ ණය කවදාකවත් නොගෙවා ගිහින් නැහැ. ඒ වාරික සෑම විටම අකුරටම මේ රජය ගෙවාගෙන ගිහින් තිබෙනවා. මේ අවුරුද්ද තමයි ලොකුම ණය ගෙවන්න තියෙන අවුරුද්ද තමයි මේ අවුරුද්ද. හැබැයි ඒ වුණාට ජනතාවට ලැබෙන්න තියෙන දේ මේ ආණ්ඩුව කවදාකවත් අතහැරලා නැහැ. මොකද අපේ ප්‍රතිපත්තියක් තමයි ජනතාව තමයි අපේ පළවෙනි දේ. ඉතින් ජනතාවගේ ජනතාව ආරක්ෂා කරලා ඒ ජනතාවට අවශ්‍ය දේ කෙටි කාලීන දේවල් නෙමෙයි දීර්ඝ කාලීන දේවල් ලබා දෙන වැඩපිළිවෙල් වල තමයි ගරු රජග්‍රාමීති රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේ ආණ්ඩුව ගමන් කරන්නේ. ඔය අතර දැන් මේ බොහෝ දෙනෙක් අවධානය යොමු කරන මාතෘකාවක් තමයි අධ්‍යාපනය. වත්මන් රජය විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ අවුරුදු 13ක අධ්‍යාපනය සහතික කරන්න විශේෂ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කරන අපි ඊගෙනත් කතා කරමු. ඔව් රජිත් අපි හිතන්නේ අපි දන්නවා පහුගිය කාල සීමාව තුළ මේ අධ්‍යාපනය දිහා බලපුවාම දරුවෝ 13 වසර යනකම් හුඟක් අය ඉගෙන ගත්තේ නැහැ. ඒ වගේම මේ රජය බලයට පැමුණන් පස්සේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ එකක් තමයි ඒ කර්තව්‍යයක් තමයි දරුවන්ට අනිවාර්යෙන්ම සම්පූර්ණ වුණ අධ්‍යාපනයක්. ඒ සහජ හැකියාවන් එක්ක ලැබිය යුතු අධ්‍යාපනයක් තිබිය යුතුයි කියන අදහසෙන් 13 වසර අනිවාර්ය කරා. ඊළඟ මං හිතන්නේ 13 වසර අනිවාර්ය කරා පමණක් නෙමෙයි සහතිකයකුත් ලබා දෙන්න සම්පූර්ණ කරපුවාම සහතිකයක් ලබා දෙන වැඩපිළිවෙල ආරම්භ කරලා තිබෙනවා. අපි අධ්‍යාපනය ගැන කතා කරපුවාම අපි දන්නවා අපේ අධ්‍යාපන අමාත්‍යතුමා විශාල කර්තව්‍යයක් අද්දා මේ රටේ දරුවන්ට අධ්‍යාපන වෙනුවෙන් ඒ දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් කරලා තිබෙනවා. පළවෙනි දේ තමයි ළඟම පාසල හොඳම පාසල. සෑම පාසලකටම අවශ්‍ය ඒ සම්පත් ලබා දීලා ඒක ජාතික පාසලක් වේවා පළාත් සභාවට අයිති පාසලක් වේවා මොන පාසලක් වුණත් ඒ සම්පත් ලබා දීලා සංවර්ධනය කරලා ඒ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් වාතාවරණය හදන එක. එතනින් නවත්තලා නැහැ. අපි දන්නවා අපි දැන් තාක්ෂණයත් එක්ක තමයි මේ රට ඉදිරියට යන්නේ. සෑම දෙනාම ජනතාවත් ඉදිරියට යන්නේ. ඒත් අපේ දරුවන් අපිට පිටිපස්සේ තියන්න බෑ. තාක්ෂණයත් එක්කම ලෝකයා යන විදිහට ඉදිරියට අරන් යා යුතු. එම නිසා ස්මාර්ට් ක්ලාසස් එහෙම නැත්නම් සිංහලෙන් කියනවා සුහුරු පන්ති කාමර දැන් හදාගෙන ගින් ඒවත් දරුවන්ගේ ඒ තාක්ෂණය දියුණු කිරීම සඳහා වැඩපිළිවෙල කරගෙන යනවා. ඊළඟට අනික් හොඳම දේ තමයි අපි දන්නවා දරුවන්ට පුළුවන් රෝගාතුර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අකරතැබවලට මුහුණ දෙන්න පුළුවන්. එම නිසා සුරක්ෂා කියන රක්ෂණය මේ හුඟක් අයට මේක අමතක වෙලා තියෙනවා. සුරක්ෂා කියන රක්ෂණය දරුවන්ට ලබා දීලා තියෙනවා. ඒක දරුවන්ට පමණක් සීමා වෙලා නැහැ. දෙමව්පියන්ටත් ඒ තුලින් ආවරණයක් ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙළ මේ රජය ලබා දීලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය තුල හරහා කරලා තිබෙනවා. එපමණක් නෙමෙයි එතනින් අපි අධ්‍යාපනය ගැන නවත්තන්න බෑ. මොකද මේ අධ්‍යාපනය විශාල කර්තව්‍යයක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා වෙලා තිබෙනවා. ඒ තමයි ඒ දේ වෙනකොට ටැබ් යන්ත්‍ර අපේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් යන්ත්‍ර ලබා දෙන වැඩපිළිවෙල ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම අපි උසස් අධ්‍යාපනය ගත්තාම අපි දන්නවා සෑම දෙනාටම ලංකාවේ නැත්තම් මේ උපාධිය හදාරනකොට අමාරුකම් තිබෙනවා. ඒ වගේම සමහර අයට උපාධියක් හදාරන්න විශ්වවිද්‍යාලයට යාගන්න බැරි අවස්ථා තිබෙනවා. එතකොට ණය මුදලක් ලබා දෙන්න සහනදායි ක්‍රමයකට ලබා දෙන්න උසස් අධ්‍යාපනය හදාරන්න ලබා දෙන්න කටයුතු කරගෙන ගිහිනවා. එතකොට මේ මුදල ගෙවන්නේ ආය මේ ගෙවන්න අවශ්‍ය නැහැ. ඒක ගත්ත ගමන් අවුරුදු 12කින් පස්සේ තමයි ගෙවන්නේ. රැකියාවක් හොඳට අරගෙන රැකියාව කරන අවස්ථාවක තමයි
ඒ මුදල නැවත සුළු මං හිතන්නේ ඉන්ට්‍රස්ට් එකකට නැත්නම් පොලියකට ගෙවන වැඩපිළිවෙළක් කරගෙන කීවා. ඉතින් අපේ ඊළඟට අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සෑම විටම කතා කරන දෙයක් තමයි කියන දෙයක් තමයි මේ රට තාක්ෂණයත් එක්ක යන නිසා මේ ලෝකේ අපේ දරුවන්ම ඒ තාක්ෂණය පැත්තවලට හුරු කරලා ඒ විදිහට තාක්ෂණය ලබා දෙන වැඩපිළිවෙළක් ඒ වාගේ ආයතන ඇති කිරීම තමයි බලාපොරොත්තුව සහ ඒ ගමන ඉදිරියට ගෙනියන්නේ. හොඳයි අපි මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. අධ්‍යාපනයේ සුවිශේෂී මාතෘකාවක් රටක සංවර්ධනය පිළිබඳව කතා බහ කරනකොට අපි සූදානම් කැටි විරාමයක් ලබා ගන්න. ඔබනාතත් එකතු වෙන්නේ හත්වෙනි පැය සමගින් අද දවසේ හත්වෙනි පැය කතා බහට එකතු වන්නේ එක්සත් ජාතික පක්ෂ කෑකළ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සඳිත් සමරසිංහ මහත්මයා. අපි කතා කරමින් සිටියේ අධ්‍යාපනය පිළිබඳව. අධ්‍යාපනයේ නංවරණ විශේෂ වැඩපිළිවෙළ රැසක් මේ වෙනකොට ක්‍රියාත්මකයි වත්මන් රජය යටතේ. ඒ අරදී අපි දකිනවා මේ විශ්වෝදා පාසලත් විවෘත කරන මේ විදිහට රටේම අලුතෙන් පාසල් ඉදිකරන ඒ වගේම මේ ළඟම පාසලක් තෝරගෙන ඒ පාසල හොඳම පාසල විදිහට සංවර්ධනය කරන නාගරික ඔය පාසල් වලට තියෙන තදබදේ නැත්තම් ඉල්ලුම අඩු කරන්න විශේෂම එක පාසලක් කේන්ද්‍ර කරගෙන නෙවෙයි රටේම මේ විදිහට පාසල් නිර්මාණය කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. අපි කතා කරමු. ඔව් නජිත් මං හිතන්නේ ළඟම පාසල හොඳම පාසල කියන ඒ සංකල්පය ඉතා වැදගත් සංකල්පයක්. මොකද අපි ජාත්‍යන්තර අනික් රටවල් දිහා බලපුවාම දරුවෙකුට තමුන්ගේ ගෙදර ඉඳන් පාසලට ඇවිදින්න පුළුවන් ක්‍රමවේදය හදලා තියෙනවා. මොකද සෑම පාසලක්ම අංග සම්පූර්ණයි. එතකොට ඒ දරුවව වෙන ඈත පාසල්වලට දැන් අද අපි දන්නවා අම්මලා දෙමව්පියෝ වෑන් රථවල දරුවෝ මේ යවනවා මේ හැටම්ම 20 30 එහෙම නැත්නම් කිලෝමීටර් 20 30 ඈත පාසල්වලට. මොකද මේ පාසල්වල මේ එයා හිතනවා අංග සම්පූර්ණ අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. ඒක සාධාරණයි. මොකද දෙමව්පියන්ට අවශ්‍ය වෙන්නේ දරුවන්ට ඒ අධ්‍යාපනය ලබා දෙන්න. හැබැයි අද මේ කරලා තියෙන වැඩසටහන ගරුවක් අකිර විරාජ් කාර්යවසම් ඇමතුමා අධ්‍යාපන ඇමතුමා කරලා තියෙන මේ වැඩසටහන එහෙම නැත්නම් ළඟම පාසල හොඳම පාසල කිරීම ඉතා වැදගත් කර්තව්‍යයක්. අපේ මං හිතන්නේ මේ සම්පත් මේ පාසල්වල ලබා දෙනකොට අපි හිතනවා දෙමව්පියොත් ඒ දරුවන්ව ඒ පාසල් ගැන විශ්වාසයක් තබලා ඒ දරුවන් මේ පාසල්වලට ළඟ පාසල්වලට යවන ඒ වැඩපිළිවෙලට එකතු වෙයි කියලා. ඒ තුලින් දරුවන්ට ඒ අංග සම්පූර්ණ අධ්‍යාපනය ලබා ගත හැකි. ඒගින් තමයි දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව ඔබතුමන් සඳහන් කළා ණය ලබා ගැනීම හැකියාව පවතිනවා කියලා. අපේ රටේ තියෙන ගැටලුවක් තමයි දැන් තරුණයෝ මේ උපාධියත් අවසන් කළ රැකියා ඉල්ලමින් විවිධ උද්ඝෝෂණ සටන් පාඨ කියමින් ඒ හැසිරෙන ආකාරය. මේ ගැන ඔබතුමන් දරන්නේ කොයි වගේ ආකල්පයක්ද? දැන් අපි දන්නවා රටක් විදිහට ඉස්සරහට යන්න විවිධ ක්ෂේත්‍රවල පිරිස අවශ්‍ය. හැබැයි තරුණ තරුණිය තෝරගන්නෙත් මේ හැමෝම එකම විෂයක් සමහරලාට තෝරගන්න. මේ නිසා රැකියා ප්‍රශ්නේ මතුවෙන. නෑ ඒක සාධාරණයි නජිත්. මොකද තරුණ තරුණියෝ එහෙම නැත්නම් උපාධියක් කරන්නේ උපාධියක් ලබා ගන්නෙ එහෙම නැත්නම් උපාධිධාරියෙක්ව ධාරණියක් වන්නේ යම් කිසි අරමුණක් කියන්නේ ඔළුවේ තියාගෙන කියන්නේ හොඳ රැකියාවක් ලබා ගැනීම. ඉතින් අපි දන්නවා දැන් මේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඒ අධ්‍යාපන කියන්නේ ඒ අධ්‍යාපනයේ ලබලා අපි දන්නවා ඔය ප්‍රශ්නේ හුඟක් වෙලාවට කලා උපාධිය ලබාගත්ත උපාධිධාරීන්ට තිබෙන දෙයක්. එතකොට එතන විශාල තෙරපීමක් තියෙනවා. අපිට ඒ අයට රැකියා ලබා ගන්න නැතුව විශාල පිරිසක් ඉන්නවා. 2012 ඉඳන් ඉන්නවා රැකියා නැති. ඒකට දේශපාලනික හේතුත් තියෙනවා. ඒ උපාධි ලබා ගත්තත් වැරදි පක්ෂයක හිටපු නිසා ඒ කාලේ කියන්නේ මේ එක්සත් විශේෂම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඉඳලා ඒ අයට ඒ දරුවා ඒ උපාධිධාරීන්ට රැකියා ලැබුණේ නැහැ. මොකද එතනත් වැලි උපාධියට වඩා එතනත් දේශපාලනේ සිදුනේ. හැබැයි අද අපි මේ උපාධිධාරී ප්‍රශ්නෙටත් විසඳුමක් හොයලා තිබෙනවා. උපාධිධාරීන් 20,000ක් ඉන්නවා අද මේ රැකියා විරහිත උපාධිධාරී. මේ අයට රැකියා ලබා දෙන වැඩසටහන ඉක්මනටම අපි ආරම්භ කරන අපේ ආගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්. මොකද මේ උපාධිධාරීන්ට අනිවාර්යයෙන්ම ඒ රැකියා ලබා දිය යුතුයි. ඒ වගේම අපි දන්නවා මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුලිනුත්
මේ උපාධිධාරීන්ට ඒ අයගේ පංගුවක් සෑම දෙනාම මේ රැකියාවක් කරන්න කැමති නෑ. පංගුවක් අය කැමති ස්වයන් රැකියාවක් කරලා එහෙම නැත්නම් තමුන්ගේ ව්‍යාපාරයක් කරලා ඉදිරියට යන්න. ඉතින් ඒ අයටත් අතහිත දෙන්න පුළුවන් මේ මොකද්ද ණය ක්‍රම තමයි ඇවිල්ලා තින. ඉතින් ඒ තුලින් ස්වයන් රැකියා දියුණු කරන වැඩපිළිවෙල් හදාගෙන ගිහින් තිබෙනවා. දැන් ඔබතුමන් අපේ අර කලින් කෝ වගේම මේ උසස් අධ්‍යාපනය ලබන්නේ විදේශ රටකදී. ඉතින් උසස් අධ්‍යාපනය විදේශ රටක ලබලා දැන් ලංකාවට අහම ලංකාවේ තරුණ පරපුරේ හැසිරීම ගැන කොයි වගේ ආකල්පයක්ද තිබෙන්නේ? දේශපාලනය සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ පිරිසක් උනන්දුයි තරුණ තරුණියෝ. තරුණ තරුණියෝ දේශපාලන වශයෙන් උනන්දු විය යුතුයි. මම හිතන්නේ ඒ උනන්දුව විශේෂයෙන්ම අපේ වගේ රටවල් වල තිබෙනවා. දැන් අනිකුත් රටවල් වල උනන්දුව තිබ්බට ඒ තරුණ තරුණියන්ට උපාධිය ලැබලත් උපාධියෙන් අනුකූලව ලැබෙන්න තියෙන රැකියාවක් ලබා ගන්නකන් වෙනත් රැකියා තියෙනවා ගිහින් කරන්න. ඊළඟට එයා පොඩි කාලේ ඉඳන් පෙළඹිලා තිබෙන්නේ අම්මලත් පොළඹනවා පොඩි කාලේ ඉඳන්ම මොනවහරි රැකියාවක් කරන්න. ඉතින් එම නිසා ඒ අය ගෙවල් වල සිටින්නේ කොහොම හරි ගිහින් රැකියාවක් කරනවා තමුන්ගේ උපාධියට අනුකූලව රැකියාව ලැබෙනකන්. ඊළඟට ඒ රටවල් වල මේ විදිහට වැඩ නොකරොත් ජීවිතේ ජීවත් වෙන්නත් බෑ. මොකද සෑම විටම අම්මලා තාත්තලාගේ දෙමව්පියෝ ගාව ජීවත් වෙන්නේ නැහැ දරුවෝ. ඒ කියන්නේ තරුණ කාලේ ස්වාධීනව ඒ අය වෙනම ගිහින් තමයි ජීවත් වෙලා ඒ වැඩ කරන්නේ. ඉතින් අපේ රටේ තියෙන්නේ අද ඊට වඩා වෙනස් දෙයක්. මොකද අපේ දෙමව්පියෝ කොයි විටත් සෑම විටම අමාරුවෙන් හෝ තමුන්ගේ දරුවෝ බලා ගන්නව නිවස ඇරලා තියෙන ඕලාවක ඉන්න පුළුවන්. ඉතින් ඒ අර මං හිතන්නේ ඒ සමාජ ක්‍රම වෙනස්, එහෙම සංස්කෘතිය වෙනස්. හැබැයි අපේ මේ විශාල පිරිසක් මේ දේශපාලනයට යොමු වෙන එක නැත්තම් දේශපාලනය දිහා බලන එක ඉතා වැදගත්. මොකද අනාගතය ගෙනියන්න ඉන්නෙත් මේ තරුණ කොටස්. මේ රටේ අනාගතය බාරගන්න ඉන්නෙත් තරුණ කොටස්. ඒක ඉතින් ඉතා වැදගත්. ඒ වුණාට ඒ වගේම හැබැයි අපි දෙයක් කියන්න මේ තරුණයන්ට සහ මේ තරුණ තරුණියන්ට ඒ අයගේ ඒ ඉලක්ක කරා යනකොට ඒ ඉලක්ක කරා යනකොට බාධක ආවත් ඒවා මඩ පවත්වාගෙන යන ඒ ශක්තිය ඇති කරගෙන යා යුතුයි. ඒ යන්න මං හිතන්නේ හොඳ අඩිතාලමක් අධ්‍යාපනය තුලත් තිබිය යුතුයි. දැන් ඔබතුමන්ලගේ පක්ෂය පිළිබඳව කතා කරාම ගරුවක් ග්‍රාමාත්‍යතුමනි, තුමන් තරුණ ඇමතිවරයෙකු වශයෙන් ඉන්න කාලේදී තමයි තරුණ සේවා සභාව ආරම්භ කරන්නේ. තරුණයන් වෙනුවෙන් වැඩපිළිවෙල රැසක් එක්සත් ජාතික පක්ෂය සිද්ධ කරනවා. ඉතින් මේ දේවලුත් එක්ක කොහොමද වත්මන් තරුණ පරපුර මේ කටයුතු වලට සම්බන්ධ කරගන්නේ? දැන් අපි එතුමා එදා යමුණ කටයුතු ඇමතිවරය හැටියට ලාබාලම ඇමතිවරය හැටියට 1977 ජයවර්ධන ජනාධිපතිතුමාගේ කැබිනට් කියන්නේ මේ අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරනකොට තරුණ සේවා සභාව ආරම්භ කළා. ඒ ආරම්භ කරේ තරුණ සේවා සභාව ආරම්භ කරේ දරුවන්ට නායකත්ව පුහුණු දීලා පමණක් නෙමෙයි අයගේ හැකියාවන්. අපි දන්නවා සෑම දෙනෙක්ටම වෛද්‍යවරයෙක්, සෑම දරුවෙක්ටම ඉංජිනේරුවෙක්, එහෙම නැත්තම් හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ. ඒ වුණාට මේ විවිධ හැකියාවන් තිබෙනවා. සංගීතයට බර අය සිටිනවා, කලාවට බර අය සිටිනවා, චිත්‍රවලට බර අය සිටිනවා. ඉතින් මේ අයගේ මේ හැකියාවන් හඳුරගෙන ඒ අයගේ පුහුණුව ලබා දීලා ඒ අයව ඒ පැතිවලට යොමු කරන්න තමයි ඒ වැඩසටහන කරේ. ඒ වගේ තමයි ඒ හින්දා තමයි ඔය බෙල්වුඩ් ආයතන වගේ ආයතන පටන් ගත්තේ. ඉතින් අද අපි ඒ දිහා බලාගෙන යනකොට තරුණ සේවා සභාවත් විශාල කර්තව්‍යයක් ඒ හරහා වර්තමානයේදී සිදු කරගෙන යනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා අපි කියන්නේ මේ අද අපි ඇවිල්ලා තියෙන්නේ හතරවෙනි මොකද කාර්මික විප්ලවයට. මේ කාර්මික විප්ලවය දිහා බලපුවහම අද තාක්ෂණයත් එක්ක එහෙම නැත්නම් අන්තර්ජාලයත් එක්ක යන කාර්මික විප්ලවය. ඉතින් මේ 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 විප්ලවයට මුහුණ දෙන්න පුළුවන් තරුණ ජනකොටසක් තමයි අපේ රටේ සිටින්නේ. මොකද අපේ වෙනත් රටවල් වලට ගත්තාම සංසන්දනය කරනකොට අපේ දරුවන්ට හොඳ හැකියාවක් තියෙනවා. මේ තාක්ෂණය වටා හොඳ හැකියාවක් තියෙනවා. අපිට තියෙන්නේ මේ මේ තාක්ෂණයත් එක්ක යන්න මේ දරුවන්ට අතහිත දෙන එක තමයි ආණ්ඩුවක් හැටියට කරන්න ඕනේ. ඊළඟට ඒ කට්ටියගේ හැකියාවන් තෝරගෙන තාක්ෂණ පැත්තෙන් ඉහළටම යන්න පුළුවන් සහයෝගය ලබා දිය යුතුයි.
දැන් ඔබතුමන් නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශය ගත්තහම සංචාරක ව්‍යාපාරය අතිනුත් බොහෝ ජනප්‍රියත්වයක් උසුලන අපි දන්නවා සංචාරක ගමනාන්ත කිහිපයකට ගමන් කරන්න තිබෙන රඹුක්කන නැත්නම් මේ කෑගල්ල ප්‍රදේශය හරහා සංචාර කර්මාන්තයේ වර්ධනය ගැන කොහොමද දැන් ඔබතුමන් අවධානය යොමු කරා ඔව් සංචාරක කර්මාන්තය දැන් වර්ධනය වීගෙන යනවා අප රට මං හිතන්නේ විදේශ සංචාරකයන්ගේ ඒ සංග්‍රහවල ලෝන්ලි ප්ලැනට් වගේ සංග්‍රහවල ට්‍රිප් ඇඩ්වයිසර් වගේ සංග්‍රහවල නරඹන්න පුළුවන් හොඳම රට හැටියට ශ්‍රී ලංකාව අද පරිවර්තනය වෙලා තිබෙනවා ඒක ඉතින් අපිට ලොකු සතුටක් ඒ වගේම අපේ මේ වර්තමාන රජයේ අරමුණ තමයි මිලියන 4ක සංචාරක සෑම අවුරුද්දකම ලංකාවට ගෙන්වීමේ වැඩසටහන කරගෙන යනවා. ඒ වගේම අපේ රට තුල විවිධ අපි දන්නවා තැන් තියෙනවා නරඹන්න කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේ ප්‍රදේශයේ ගත්තොත් රඹුක්කන ආසනේ ගත්තොත් පින්නවල අලියනාථාගාරය පිහිටලා තිබෙන්නේ එතන. ඉතින් විශාල සංචාරකයෝ පිරිසක් ඒ ප්‍රදේශවලට ඒ ප්‍රදේශයට එනවා. ඒ වගේම අපි මේ අලියනාථාගාරයේ සංවර්ධනය කරන වැඩපිළිවෙල අපි හදාගෙන ගිහින් තිබෙනවා. ඒ වගේම කිතුල්ගල ප්‍රදේශයේ මේ සංචාරකකින් ඒ ප්‍රදේශවලට එනවා. ඒත් කෑගල දිස්ත්‍රික්කේ. ඒතර මේ දේ වෙනකොට අපි මතක තියාගන්න ඕනේ දැන් මැයි 22 වෙනකොට මේ රට තුල විශාල සංචාරක විශාල පිරිසක් පැමිණෙනවා. මොකද අපේ රට 18 වෙනි ඒකට කියනවා සයිටිස් සම්මන්ත්‍රණය. ඒ කියන්නේ වඳවි වන සතුන්ගේ වෙළඳාන් සම්මුතිය. ඒක ඒ ඒ සම්මන්ත්‍රණය තිබෙන්නේ ලංකාවේ. ඒකට රටවල් 186කින් පිරිස් පැමිණෙනවා. ඒ වගේම සංචාරක 4000ක් විතර ඒ සමුළුවට පැමිණ ලොකු සමුළුවක්. ඉතින් ඒ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මේ අපේ රටේ තිබෙන මේ වන සම්පත ඊළඟට ඒ ඒ ඒ සම්පත ආරක්ෂා කරන ගමන් අපේ රටේ තිබෙන මේ ඒ ඒ සම්පත් නරඹන්න විදේශිකයින්ට එන්න පුළුවන් වාතාවරණය ගොඩනගන්න. ඉතින් ඒක විශාල දෙයක් මේ රටේ කියන්නේ අපි වැඩි දුර කතා කරමු ඊළඟට මැයි මාසේ තිබෙන්නේ. ඉතින් ඒ හරහත් විශාල පිරිසක් ලංකාවට එන්න අපි වැඩපිළිවෙල හදාගෙන යනවා. අපි අවසාන වශයෙන් බොහොම කෙටියෙන් දරගන්න කැමති ඔබතුමාගෙන් මේ ජනතාව වෙනුවෙන් මොනවාද තියෙන බලාපොරොත්තු? ජනතාව වෙනුවෙන් අපේ ආණ්ඩුවක් හැටියට අපි පක්ෂයක් හැටියට බලාපොරොත්තු වෙන්නේ අපි ඒ දේ එදා ජනවාරියට 2015 කරා. රටේ ජනතාවට නිදහසේ ජීවත් වීමේ හැකියාව ඇති කිරීම ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සෑම විටම තිබිය යුතුයි කියන අදහස ඒ වගේම රටේ නීති ආධිපත්‍ය ආරක්ෂා විය යුතුයි ඒ වගේම නීතිය කියන එක සෑම දෙනාටම අපි දන්නවා මේ දේශපාලඥයෝ තාම සිතාගෙන ඉන්නේ මේ නීතිය කියන එකට උඩින් එයා ඉන්නේ කියන එක එහෙම බෑ මේ රටේ සිටින නායකයටත් ඕනෑ දේශපාලඥයෙක්ටත් ඕනෑම තරාතිරමේ පුද්ගලයෙක්ට නීතිය කියන එක එකයි කියන තැන තමයි තිබිය යුතුයි. ඒ තැනට තමයි අපි වැඩ කරගෙන යන්නේ. මොකද සෑම දිනම නීතියේ ආධිපත්‍යයට හිස නමිය යුතුයි. එතන ඉඳන් තමයි අපි රටක් වුණත් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. හොඳයි බොහොම වෙනස් විදිහට හිතන කෙනෙක් හිතන චරිතයක් විශේෂම වියතුන් ඔගතුන් බුද්ධිමතුන් රටේ දේශපාලනයට පැමිණෙන්න ඕන කියන කාරණාව අපි විශේෂයෙන්ම අවධාරණය කරනවා. අපි බොහොම ස්තුතියන්ත දවසේ අපිත් එක්ක එකතු වුණාට එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුමන් සඳිත් සමරසිංහ මහත්මයා අපිත් එක්ක අද දවසේ හත් වෙනි පැය සාකච්ඡාවට එකතු වුණා. අපි සූදානම් සමුගන්න අපේ යළි හමුවීම හෙට උදෑසන. සුබ දවසක්.